වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් පවුල් 451,224ක් සඳහා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව වීහා අතුරුභෝග වගා කරන ගොවි පවුල්, මිරිදිය දිහවර කර්මාන්තයේ යෙදී සිටි පවුල් සහ කෘෂිකාර්මික කම්කරු පවුල් සඳහා සෙත සැලසෙනු ඇතේ. යෝජනාව ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවක් දක්වන කමිටුවක නිර්දේශ සහිතවයි ඒ සඳහා පත්‍රිකාවක් පිළියෙල කර ඇත්තේ. ඒ අවධානයට ගෙන යෝජිත විශ්වවිද්‍යාල සඳහා පනත් කිටුම්පතක් සැකසීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනාව ඉදිරිපත් කළා. යලකන්නේදී එක් ගොවියෙකුගෙන් 2 කිලෝග්‍රෑම් 5000ක උපරිමයක් දක්වා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගිකයින්ටද සහන සැලසීම මෙහි අරමුණයි. සහල් සඳහා සාධාරණ විලඳපලක් පවත්වා ගැනීමට මින් අපේක්ෂිතයි. යෝජනාව ඉදිරිපත් කළේ මහින්ද අමරවීර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්. බස්නාහිර පළාතේ සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. රාගම, කඩවත, කොළඹ කොටුව හරහා කිරුළුපන දක්වා වූ රක්ත මාර්ගය එහි පළමු වැන්නයි. දුර කිලෝමීටර 33ක්. හරිත මාර්ගය ලෙස නම් කර ඇත්තේ කැලණිය, බොරැල්ල, නුගේගොඩ, පිළියන්දල් හරහා මොරටුව දක්වා කිලෝමීටර 28.3ක් වූ මාර්ගයයි. හුණුපිටිය, අංගොඩ, කොස්වත්ත හරහා කොට්ටාව හරහා කිලෝමීටර 22.5ක දුරින් යුත් මාර්ගය නීල මාර්ගය ලෙස හැඳින්වෙනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අමාත්‍ය පාටිලී චම්පික රණවක මහතා යෝජනාව ඉදිරිපත් කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ණය පහසුකම් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. සුළු පරිමාණ සත්ව පාලනයේ යෙදෙන්නන් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා විවිධ නිෂ්පාදන සිදු කරන්නන් හා ළමා සුරකු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා ආයෝජන අපේක්ෂා කරන්නන්ට ඉන් ප්‍රතිලාභ සැලසෙනවා. යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය මංගල සමරවීර මහතා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තුටුපලේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩි දියුණු කරනවා. දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ව්‍යාපෘතිය නිමවන තෙක් අතුරු ගොඩනැගිල්ලක් ඉදිකරනු ඇතේ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින්.